ක්‍රිකට් මහත්තුරුන්ගේ ක්‍රීඩාව. ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වූයේ හිරු නොබැසුණු රටේ. ක්‍රිකට් යනු ශ්‍රී ලාංකිකයන්ගේ ලේහා බද්ධ වූ ක්‍රීඩාවක්. ජාතික ක්‍රීඩාව වොලිබෝල් වූවාට ක්‍රිකට් පොදු ජනයාගේ ක්‍රීඩාවයි. ක්‍රිකට් ජනප්‍රිය වීමට පටන් ගත්තේ ටෙස් වරම් ලැබීමට ප්‍රථම මෙරට විශිෂ්ට ගණයේ ක්‍රීඩකයන් දැක් වූ කුසලතා හේතුවෙන්. ඒ අනුව 1982 දී අපට ටෙස් වරම් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඒ සඳහා අපට වඩාත් උදව් කළේ ඉන්දියාව සහ පාකිස්තානයයි. ටෙස් වරම් හිමිවීමට කලින්ද ශ්‍රී ලංකාව එක්දින ශේෂ්ත්‍රයේ දස්කම් දැක්වීමට සමත්ව සිටියා. 1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේ පැවතියේ ඉන්දියාවේ ඉඩන් ගාර්ඩන් ක්‍රීඩාංගණයේදී. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් දෙසට ඉන්දියා ක්‍රිකට් ලෝලින් ජල බෝතල් ඇතුළු බොහෝ දෑ වලින් දමා ගසනු ලැබුවා. මේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ශේෂ්ත්‍රයේදී ලැබුණු අමිහිරි අත්දැකීමක්. But where there's a bit of a risk, situations like this, then I don't think that he had any option whatsoever. අනතුරුව ශ්‍රී ලංකාව එම වසරේදී එක්දින ක්‍රිකට් පිටියේ ලෝක කුසලානය දිනා ගනු ලැබුවා. Charging out onto the ground, the Aussies shaking them by the hand. Arjuna and the champions were ready to return home. 2014 වසරේදී ශ්‍රී ලංකාව 20 විශ්ව ශූරතාවයේ දිනා ගත්තේ ලෝක අවධානය දිනා ගනිමින්. මෙතෙක් කා ගමනේදී ශ්‍රී ලංකා පෙළේ ඉහළ යාම් හා පහළ වැටීම් කොතෙකුත් දක්නට ලැබුණා. 1996 ලෝක ශූරතාවය දිනාගත් එම නායකත්වයේම 1999 ලෝක ශූරතාවයටද එක්ව සිටියා. එහෙත් එම කණ්ඩායම ඉවත් වුණේ පළමු වටේදීමයි. තරඟ ජයග්‍රහණය මෙන්ම පරාජය ලොව ඕනෑම රටකට පොදු සංසිද්ධියක්. පතාක යෝධයන්ව සිටි බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමට තවමත් පෙර සිටි තත්ත්වයට පැමිණීමට හැකි වී නැහැ. ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය මෙන්ම ආදරයද දැක්වූයේ ක්‍රිකට් ක්‍රීඩාව හරහා. දකුණු ආසියානු සංස්කෘතියේ දක්නට ලැබෙන ආවේගශීලී උපසංස්කෘතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙතින් කෙදිනකවත් දක්නට ලැබුණේ නැහැ. එබැවින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකාගාරයේද මහත්මා ගතියෙන් යුතු ප්‍රේක්ෂකාගාරයක් ලෙසයි ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් හැඳින්වුවේ. ජය පරාජය එකසේ විඳදරාගත හැකිවීම ක්‍රීඩාවේ උත්තුංග ගුණයයි. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකාගාරයටද ඒ එලෙසම පුතුයි. ජයග්‍රහණය මෙන්ම පරාජයද නිහතමානීව භුක්ති විඳිය යුතුයි. දැන් අවශ්‍ය වන්නේ තරුණ ක්‍රීඩකයන් දිරිමත් කොට ඔවුන්ට ඒ සඳහා කාලය ලබා දීමයි. වර්තමානයේ ක්‍රිකට් යනු විදග්ධ හා නව තාක්ෂණයෙන් පිරිපුන් ක්‍රීඩාවක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ මෙරට ප්‍රේක්ෂකයන් පමණක් නොව අනිත් රටවල ප්‍රේක්ෂකයන්ද සිටියේ ශ්‍රී ලංකාව සමගින් බව අප අමතක කළ යුතු නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමට දක්ෂතා සපිරි තරුණ ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ව සිටිනවා. ප්‍රකෝපකාරී වීම ප්‍රේක්ෂකාගාරයට නොගැලපෙන්නේ එය ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්කෘතියේ ජීවගුණය හීන කරන බැවින්. තරුණ ක්‍රීඩකයන්ට ප්‍රේක්ෂකාගාරයේ බලාපොරොත්තු වන දේ එලෙසම ලබා දීමට නොහැකි වුවත් අදිරෙන් අදිරේ ඔවුන් ඉදිරියට එන ලකුණු පහළ කොට තිබෙනවා. අවශ්‍ය වන්නේ පරිපාලනය, කළමනාකරණය, නව තාක්ෂණය හා ප්‍රේක්ෂකාගාරයේ ලෙංගතුකමයි. මහත්තුරුන්ගේ ක්‍රීඩාව සේවස් කරනාවක් රැගෙන ආ අපි තවදුරටත් ජාත්‍යන්තරයේ ප්‍රශංසාව රැකගත යුතු නොවේද?